කුණු ආහාර බහලුම් 43ක් වරායෙන් පන්නන්න හදලා කියලා තවත් පුවතක් වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත් අපි මේ පිළිබඳව අවධානය යොමු කළොත් එහෙම සමන් ගමගේගේ වාර්තාවේ තියෙනවා ආනයිනික ටින්මාලු කැකුළු සහ ලැතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහලුම් 43ක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියලි ආහාර විශාල තොගයක් සත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමටගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මෙදිහත් වීමෙන් වළක්වාගෙන තිබේ කියලයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම වළක්වා ගැනීම කළාට අවසාන වශයෙන් නඩුතාමුදුරුවන්ගේ බඩුතාමුදුරුවන්ගේ කියනවා වගේ මොනවද මේවට වෙන්නේ කොහෙටද මේවා යන්නේ? දැන් යම් කාලවල දැඩි ලෙස කතා බහ කරපු කාරණාවල් තමයි අත්අඩංගුවට ගන්න මද්‍රව්‍ය වලට මොකද වෙන්නේ? අදටත් අපට මේ ප්‍රශ්නය අහන්න තියෙනවා. තොග පිටින් අත්අඩංගුවට ගන්න මද්‍රව්‍ය පිළිබඳව නඩු කටයුතු වලට මේවා සාම්පල කොටස් තමයි බොහෝ වෙලාවට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ වාට මොකද වෙන්නේ? මොකද උසාවිවල තිබ්බේවත් නැති වෙනවා. පොලිස් වල තිබ්බේවත් නැති වෙන රටක් මේක. එහෙම පසුබිමක් ඇතුලේ ඒ වටත් මොකද වෙන්නේ කියලා යලිත් මතක් කරලා අහන්න ඕනේ.